අදින් පටන් ගන්න ඉතිහාසයේ ඛේදජනකම කාලයක් වෙන්න පුළුවන්. අද බොහෝ දුරට ඊශ්‍රායෙල් හමුදාව ගාසා තීරයට ගොඩබිමෙන් ඇතුල් වෙන්න ඉඩ තියෙනවා. මිලියන 2ක ජනතාවක් ඉන්න ප්‍රදේශයක දැඩි හමුදා මෙහෙයුමක් සිදු කරන එක මහා ඛේදවාචකයක්. ඊශ්‍රායෙලය එහෙම කඩාවැදීමක් සිදු කරොත් ඊශ්‍රායෙලේ මහා භූකම්පනයක් වෙන්න පුළුවන් කියලා ඉරාන නායකයා අනතුරු අඟවලා තියෙනවා. ඒ වගේම මේ වන විටත් සියලු අරාබි රටවලට ඊශ්‍රායෙලයට එරෙහිව ඔවුන් පෙළගස්වන් යනවා. ආක්‍රමණයක් වුණොත් හිස්බුල්ලා සංවිධානය ගැටුමට මැදිහත් වෙන්න ඉඩ තියෙනවා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මුලින්ම බය වුණ හේතුව තමයි ඒක. මොකද පලස්තීන හමාස් සංවිධානය කියන්නේ හිස්බුල්ලා සංවිධානය එක බලද්දී නිකම් පොඩි කෑල්ලක් විතරයි. ඒ තරමට ප්‍රබල යුද ශක්තියක් ඔවුන් සතුයි. ඒවට මුහුණ දෙන්න සූදානමින් ඇමරිකානු සෙබළුන් 5000ක් සමග ජෙනරල් ෆෝඩ් කැරිය ස්ට්‍රයික් ගෲප් එක ඒ ආසන්නයේ රැඳී ඉන්නවා. ඉරානය, ලෙබනනය ආදී රටවල් රැසක් පලස්තීනය වෙනුවෙන් සහය දක්වනවා. බටහිර රටවල් ඊශ්‍රායලයේ සමග ඉන්නවා. දැනටම ඊශ්‍රායලය රටවල් තුනක් සමග යුද වැදීමට අවශ්‍ය පදනම ගොඩනගමින් ඉන්නවා. මෙතන වැදගත්ම දේ හමාස්ලා එක දිගට පොඩි පොඩි මිසයිල් පවා එල්ල කරලා ඊශ්‍රායලයේ අයන් ඩ්‍රෝන් පද්ධතිය තියෙන ප්‍රතිමිසයිල් ඉවත් කරන්න හදන උත්සාහය ගැන ලොකු කතාවක් තියෙනවා. කෙසේ වෙතත් සුළු පිරිසකගේ වැරදි නිසා අහිංසක ජීවිත දහස් ගණනින් නැති වෙලා යනවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහලින් තියෙන රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් video එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත් video එකකින් හම්බ වෙමු. සියලු දෙනාට සුබ දවසක්.